මෙපාර මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන විදේශ වේග පන්දුයවන්නාගේ කාර්යභාරයේ බහර වෙලා තියෙන්නේ නව ශ්‍රී ලංක වේග පන්දුයවන්න ක්‍රීඩක ට්‍රෙන්ට් බෝල්ට්. කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවේ සුපිරි වේග පන්දුයවන්න ක්‍රීඩක ලසිත් මාලිංග ගැන මුම්බයි ප්‍රේක්ෂකයෝ බලා හිටියා වගේ බෝල්ට් දිහා මෙදා පාර ප්‍රේක්ෂකයෝ බලාගෙන ඉන්නවා. බෝල්ට් කියන්නේ දක්ෂ වේග පන්දුයවන්නෙක්. ඒ ගැන කිසිම විවාදයක් නැහැ. හැබැයි අධ්‍යක්ෂකින් මතින් බැලුවම බෝල්ට් මාලිංගට වඩා ඉන්නේ ගොඩක් පිටුපසින්. ප්‍රතිවාදී කණ්ඩායමල් ප්‍රධාන ප්‍රතිකරුවන් දවා ගන්න අභියෝගය මේ වතාවේ මාලි නැති නිසා තමන්ට බාරවීම ගැන ඔහු අදහස් දක්වලා තිබුණා. ඇත්තටම T20 තරගයක අවසන් පන්දු ආර කිහිපය යවන එක ලේසි වැඩක් නෙමෙයි. ඒ අවස්ථාව කියන්නේ ප්‍රතිකරුවන් පහර දෙන්න බලාගෙන ඉන්න අවස්ථාවක්. අවසන් පන්දු ආරයේ කිහිපය යවද්දී මට තියෙන ප්‍රධාන අවි තමයි යෝක පන්දුවත් වේගය අඩාල කරන පන්දුවත්. ඒ පන්දුවල ඉලක්ක සහ පතිතේ පොඩ්ඩක් වෙනස් වෙනවා කියන්නේ T20 තරගයක ගුටි කන්න වෙනවා කියන එක තමයි. ඔය විදිහට තමයි නව ශ්‍රී ලංකාවේ මේ වෙද්දී අංක 1 පන්දු යවන්න විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්. බෝල්ට් තමන්ට එල්ල වෙලා තියෙන IPL අභියෝගය ගැන අදහස් දක්වලා තිබුණේ. කණ්ඩායම් සතුවන ප්‍රධාන වේග පන්දු යවන්නෙක් වන ජස්ප්‍රීත් බුම්රා අසාර්ථක වන අවස්ථාවල ප්‍රතිකරුවන් දමනය කරන්න කණ්ඩායමට එකතු කරගන්න විදෙස් වේග පන්දු යවන්නාට ලොකු වගකීමක් පැවරනවා. මුම්බයි කණ්ඩායම 2020 තරගාවලියේදී මුහුණ දුන්නු පළවෙනි තරගයේදී ඒ විදිහට බුම්රා අසාර්ථක වුණා. ඒ වගේම විදෙස් පන්දු යවන්නන් පාලනයකින් පන්දු යවුවත් තරගයේ මැද කඩලු දවා ගන්න කිසිම ක්‍රීඩකයෙක් සමත් නොවීම නිසා මුම්බයි පෙරදුනේ. එදා තරගයේ විස්තර විචාරකයන්ට වගේම ප්‍රේක්ෂකයන්ටත් මුම්බයි කණ්ඩායම කඩලු ලබා ගැනීමට අපොහසත් වන අවස්ථාවල ලසිත් මාලිංග මතක් වුණේ මේ නිසා. පසුගිය තරගාවලිය ගත්තත් ඇන්ඩ්‍රු රැසල් වගේ ප්‍රහාරාත්මක ප්‍රතිකරුව පාලනය කරන්න මුම්බයි කණ්ඩායම ප්‍රධාන වශයෙන්ම යොදාගත්තේ ලසිත් මාලිංග තමයි. මේ විදිහේ ප්‍රබල සටන් කරුවන්ට විරුද්ධව කොහොමද සෙල්ලම් කරන්න කියන දේ ගැනත් බෝල්ට් අදහස් දක්වලා තිබුණා. රසල් කියන්නේ මේ වෙද්දී ඉන්න භයානක ප්‍රතිකරුවෙක්. ඇත්තට මේ වගේ ප්‍රතිකරුවෙක් පන්දු යවන එක අභියෝගයක්. ඒ වගේ අභියෝග ජය ගන්න මම නම් කැමතියි. ඔය විදිහට තමයි මාලි නැති මුම්බයි කණ්ඩායමේ වේග පන්දුවේ වැඩි බරක් අදින්න බාර වුණු බෝල්ට් අදහස් දක්වලා තිබුණේ. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.